අයිබෝන් මේ රෙකෝඩින් එක හදන්නේ අපි ජූලි 14 තිබුණු පළවෙනි මියුසික් ඩිස්කෂන් එකේ රිපීට් එකක් හැටියටයි. අපි ඔකෙස්ට්‍රල් මියුසික් ප්ලේ කරන්න අහන්න ගොඩක් කැමති. මේ මියුසික් වල නෝට්ස් වලින් එහාට ගිය වැදගත් තේරුම්, ලස්සන කතාන්දර, වටිනා පණිවිඩ වගේ බොහොමයක් දේවල් තියෙනවා. ඒ වගේම කම්පෝසර්ගෙන් කම්පෝසර්ට වෙනස් වුණු ඉන්ටර්ප්‍රිටේෂන්, ටෙක්නික්ස්, පර්ෆෝමින් ට්‍රැඩිෂන්ස් වගේ සියුම් කරුණු කාරණා බොහොමයක් මේ මියුසික් වල තියෙනවා. අපි දන්නවා අවුරුදු 50ක් 60ක් තිස්සේ ලංකාවේ ඔකෙස්ට්‍රල් මියුසික් ප්ලේ වුණාට මේ වගේ කාරණා වලට ගොඩක් වෙලාවට අවධානය යොමු වෙන්නේ නැහැ. ඉතින් අපි දන්නවා මේ වගේ දේවල් නොසලකා හැරියොත් එීම ඒ කම්පෝසර්ට ඒ පීස් එකට සාධාරණයක් වෙන්නේ නැහැ කියලා. ඒක නිසා මම හිතනවා ඔකෙස්ට්‍රල් ප්ලේස්ලා හැටියට මේ දැනුම කරුණු කාරණා හොයාගන්න අපි ටිකක් මහන්සි වෙන්න ඕනි කියලා. දැනට අපේ කුස්රාමාල ඔකෙස්ට්‍රක තුලින් හෝ මේ දේ පටන් අරගෙන ඉස්සරහට ඕගොල්ලෝ යාළුවන්ට, ස්ටූඩන්ට්ස්ලාට, ඒ වගේම ඔඩියන්ස් එකටත් මේ දැනුම ලබා දෙන්න පුළුවන් නම් රටක් හැටියට අපේ මියුසික් දැනුම ඉක්මනින් ගොඩනංවා ගන්න පුළුවන් කියලා මම හිතනවා. හොඳයි. අපි අපේ පළවෙනි ඩිස්කෂන් එකෙන් කතා කරන්නේ ගුස්ටාව් මාල සහ එයාගේ මුල් කාලේ ලියපු කම්පොසිෂන් ගැනයි. මාල ඉපදුනේ 1860 ජූලි 7 වෙනිදා බොහිමියාවල කලීෂ්ට කියන පොඩි ගමක. බොහිමියාව දැන් හඳුන්වන්නේ චෙක්ජන් රජය කියලා. මේ පින්තූරයෙන් බලා ගන්න පුළුවන් මාලගේ බර්ත් හවුස් එක. ගුස්ටාව් මාල ළමයි 14 දෙනෙක් හිටපු පවුලේ දෙවනියා. කොහොමනත් එයා පොඩි කාලේදීම එයාගේ සහෝදර සහෝදරිය ගොඩක් දෙනා නැති වෙනවා. ගුස්ටාව් මාලගේ තාත්තා බර්නාඩ් මාල, අම්මා මරී හර්මන් මාල, තාත්තා වැඩ කරේ ඉන් කීප කෙනෙක් හැටියට. ඒ කියන්නේ රෙස්ටෝරන්ට් බා අයිතිකාරයෙක් හැටියට. මේ පවුල මාලේ ඉපදිලා ටික කාලෙකින් මාරු වෙනවා ඉග්ලව් කියන ප්‍රදේශයට, දැන් හඳුන්වන්නේ යීලවා කියලා. ඒ නගරේ පිරිනිත්ස ගාස කියන පාරේ 264 265 කියන ගෙවල් වල තමයි හිටියේ. අපිට පේනවා මේ නගරේ මේ සරවුන්ඩින් එක මාලගේ මුල් කාලේ වර්ක්ස් වලට සෑහෙන්න ඉන්ෆ්ලුවන්ස් වෙලා තියෙනවා කියලා. මේ මැප් එක බැලුවොත් බලා ගන්න පුළුවන්. මෙතන තමයි එයාලගේ ගෙදර තිබුණේ. ගෙදර පල්ලෙහා තට්ටුවේ තිබුණේ ඉන්න එක, නැත්තම් බා එක. මෙතන ගොඩක් දවසට මිනිස්සු මහන්සිලා වැඩ කරලා ඇවිල්ලා රැට කෑම කන්නේ, බොන්නේ, නටන්නේ, සින්දු කියන්නේ ඔක්කොම මෙතන. ඉතින් මේ දේවල් වලට අමතරව මෙතන ගොඩක් ෆෝක් මියුසික්, ඒ නගරයට ආවේනික මියුසික්, ඒ වගේ මේ මිනිසුන්ට ආවේනික මියුසික් ගොඩක් අහන්න ලැබුණා මාළට. ඊට පස්සේ ටිකක් එහාට යනකොට නගරේ මැද්දෙම තියෙන පැරේඩ් ග්‍රවුන්ඩ්ස්. මෙතන තමයි ගොඩක් වෙලාවට මිලිටරි රෙජිමන්ට්, මිලිටරි බෑන්ඩ්ස්, ඒ වගේම ෆියුනරල් බෑන්ඩ්ස් මාර්ච් කරේ, ප්‍රැක්ටිස් කරේ. තව මේ මැප් එකේ අපිට දකින්න පුළුවන් නගරේ අයිනට වෙන්න තියෙන සිටි වෝල් එකෙන් එහාට තියෙන්නේ කැලයක්. ඉතින් මෙතනත් මාළ පොඩි කාලේ සෑහෙන වෙලාවක් ගත කරපු තැනක්. පොඩි කතාවක් තියෙනවා මාළ පොඩි කාලේ එයාගේ තාත්තා එයාව එක්කන් ගිහිල්ලා තියෙනවා කැලේ බලන්න. ඉතින් කැලේ ඇතුළට ගියාට පස්සේ එයාගේ තාත්තට මතක් වෙලා තියෙනවා නගරේ ඇතුළේ පොඩි වැඩක් කරන්න අමතකුණායි කියලා. තාත්තා එයාව එක තැනක වාඩි කරවලා ඉක්මනට එන්නම් කියලා ගිහිල්ලා තියෙනවා තාත්තගේ වැඩේට. කොහොම හරි තාත්තට අමතක වෙලා තියෙනවා පුතාව ඇතුළේ දාලාවයි කියලා. කියලා පරක් වෙලා තාත්තා බය වෙලා ආපහු ගිහිල්ලා තියෙනවා මෙයා හොයන්න. හැබැයි ආපහු යනකොට අර කලින් කිව්ව විදිහටම කිව්ව දැනම වාඩි වෙලා ඉඳලා තියෙනවා. ඒ මාළ පොඩි කාලේ ඉඳලම හොඳ ඩිස්න කෙනෙක්, නැත්තම් හොඳ සවන් දෙන්නෙක් වුණ හින්දා. මේ එක්ස්පීරියන්සස්, ඉන්ස්පිරේෂන්ස් ගොඩක් උදව් වුණා මාළගේ කම්පොසිෂන්ස් වලට. මාළගේ තාත්තා තේරුම් ගත්ත මාළ මියුසික් වලට දක්ෂයි කියලා. ඒක නිසා එයාට අවුරුදු 15 දී, ඒ කියන්නේ 1875 දී එයාගේ තාත්තා එයාව ඇතුළත් කරන වියන කන්සර්වටරි එකට. මෙතනදී මාළ පියානෝ සහ කම්පෝසිං පිළිබඳව හදාරනවා. මේ ස්ටූඩෙන්ට් පීරියඩ් එකේදී මාළ කම්පොසිෂන්ස් කීපයක්ම ලිව්වට ඒ එකක්වත් අද ඉතුරු වෙලා නැහැ. ඉතුරු වෙලා තියෙන එකම කම්පොසිෂන් එක තමයි යාගේ පියානෝ කෝටෙට් එක. ඒක තනි මූව්මන්ට් එකට තියෙන වර්ක් එකක්. එක විශේෂ දෙයක් තමයි මාළ යාගේ ජීවිත කාලයේ පුරාවටම ලෝකේ ප්‍රසිද්ධ වුණේ කම්පෝසර් කෙනෙක් හැටියට නෙමෙයි, කන්ඩක්ටර් කෙනෙක් හැටියට. මාළට යාගේ පළවෙනි කන්ඩක්ටින් ජොබ් එක හම්බ වෙනවා 1880 දී බාඩ් තියාට කියන මේ පොඩි තියට එකේ. මෙතන ගොඩක් වෙලාවට ඔපරවලට වඩා ඔපරේටර්ස් තමයි ස්ටේජ් උනේ. ඔපරේටර් කියලා කියන්නේ ඔපරවලට වඩා හැමතිම්ම ස්කේල් එකෙන් අඩුයි. මෙතන ඉතාම මාරුවෙන් වැඩ කරපු මාළ ඊළඟ අවුරුදු කීපේ පුරාවට මෙයාගේ කන්ඩක්ටර් කෙනෙක් හැටියට කරියර් එක දියුණු කරගෙන විවිධ ඔපරා හවුසස් වල ඩිරෙක්ටර් හැටියට පත් වෙනවා. මෙතනින් පස්සේ ලුබ්ලානා, ඕල්මුත්ස්, කාසල්, ලයිප්සිග්, ප්‍රාග්, හම්බුර්ග්
ඊට පස්සේ වියන ස්ටේට් ඔපෙරා එකේ මියුසික් ඩිරෙක්ටර් හැටියට පත් වෙනවා. වියන ස්ටේට් ඔපෙරා එකේ ඩිරෙක්ටර් වෙනවා කියලා කියන්නේ ඒ කාලේ හැටියට මියුසික් වලින් යන්න පුළුවන් ඉහළම තැන. ඒ දවස්වල ඔස්ට්‍රියන් එම්පරර්ට පස්සේ වැඩිම ප්‍රසිද්ධ පුද්ගලයා තමයි මාලර්. අපි කලින් කතා කර අර කාසල් ඔපෙරා හවුස් එක ගැන මාලර් මෙතන වැඩ කරපු කාලය ඇතුලේදී යොහානා රික්ටර් කියන සුප්‍රානෝ කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. කොහොම හරි මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා මේ සිද්ධියත් එක්කම මාල එක සොංග් සයිකල් එකක් ලියනවා ලීඩයින්ස් ෆාරන්ඩන් ගෙසෙල්ලන් කියලා. මේ සොංග් සයිකල් එක මැටීරියල් පස්සේ කාලෙකදී විශේෂයෙන් එයාගේ පළවෙනි සිම්පනි එකේ පාවිච්චි කරලා තියෙනවා. මේ කාලේ ජන සමාජයේ ගොඩක් පාවිච්චි වුණ පොතක් තමයි ඩෙස්කනාබන් වුන්ඩර්හෝන් කියලා කියන්නේ. මේ පොතේ තිබුණේ ජර්මන් ෆෝක් පොයම්ස්. දැන් ලංකාවේ අපිට ජනගී ජනකවි තියෙනවා වගේ ඒ රටේ තිබුණ පොයම්ස් තමයි මේ පොතේ තිබුණේ. මාල මේ පොයම්ස් බොහොමයකට මියුසික් යොදලා ඒවා සොංග්ස් බවට හරවනවා. ඒ සොංග් සයිකල් එකක් තියෙන එම නමින්මයි ඩෙස්කනාබන් වුන්ඩර්හෝන් සයිකල් කියලා. මේ සොංග් සයිකල් එකෙනුත් ඉස්සරහට යා ලියන්න ඉන්න සිම්ෆනීස් වලට සෑහෙන කන්ටෙන්ට් ප්‍රමාණයක් පාවිච්චි වෙනවා. අපි පළවෙනි සිම්ෆනි එක දිහා බලමු. මේක යා ලියන්නේ 1887 88 වගේ අවුරුදු වල. මාල ගොඩක් වෙලාවට එයාගේ සිම්ෆනිස් ගැන කියලා තියෙන දෙයක් තමයි ඒක ජර්නි ඔෆ් අ හීරෝ. ඒ කියන්නේ වීරයෙක්ගේ කතාවක්, චාරිකාවක් වගේ අදහසක්. දැන් අපි ෆස්ට් මූවමන්ට් එකේ ඕපනින් එක අහමු. මෙතන අපි පරිස්සමෙන් ඇහුවොත් එහෙම දේවල් කීපයක් නෝටිස් කරන්න පුළුවන්. අපිට මුලින්ම අහන්න හම්බ වෙනවා තනි නෝට් එකක්. මේක කන්සර්ට් A එකක්, ස්ට්‍රින්ග්ස් වලින් ප්ලේ කරන්නේ ඔක්ටේව්ස් 7ක ලේයර්ස් 7ක A එකක්. දැන් අපි සාමාන්‍යයෙන් මියුසික් වල ඕනම පීස් එකක ඕනම නෝට් එකක් ගත්තොත් එහෙම හැම වෙලාවෙම වගේ ඒකට දිශාවක් තියෙනවා. නමුත් මේ සිම්ෆනි එකේ මේ පළවෙනි නෝට් එකේ අපි හොඳට කල්පනා කරොත් එහෙම මේ නෝට් එකට දිශාවක් නැහැ. මේක කොහෙන්වත් එන්නෙත් නැහැ, කොහෙටවත් යන්නෙත් නැහැ. ඒක පවතින දෙයක්. මේ නෝට් එකට අපි කියනවා ටියුනින් ඔෆ් ද යුනිවර්ස්. මේ ඕපනින් එකේදී අපිට චිත්‍රයක් මවා ගන්න පුළුවන් නම් මේ ලෝකෙට ඉපදින ළමෙක් පළවෙනි වතාවට ඇස් දෙක අරිනකොට ඒ තියෙන දේ පේන්න පටන් ගන්නවා වගේ හැඟීමක්. මම හිතන එක හොඳ චිත්‍රයක් කියලා. ඊළඟට අපිට අහන්න හම්බ වෙන මේ ෆෝර්ත් සිලින් පල්ලෙහාට එන මෝටිෆ් එක සහ මේ පොඩි පොඩි ෆෑන් ෆෑස් අපිට හෙනවා.
මුලින් ක්ලැරිනට්ස් වලින් ඊට පස්සේ ට්‍රම්පට්ස් වලින්. කලින් කතා කරා මාල එයාගේ පරිසරයේ තිබුණ විවිධ ශබ්ද සිම්ෆනීස් වලට ඉන්ෆ්ලුවන්ස් වුණා කියලා. කැලේ ඉන්න සත්තු කුරුල්ලන්ගේ ශබ්ද, ඒ වගේම මිලිටරි බෑන්ඩ්ස් වල ෆෑන්ෆෙයර්ස්. මාල මේ වගේ අවස්ථාවල ගොඩක් ෆෑන් ඕකෙස්ට්‍රා රයිටින්, ඒ කියන්නේ ඩිස්ටන්ට් ඕකෙස්ට්‍රා රයිටින් පාවිච්චි කරලා තියෙනවා එම ඉෆෙක්ට්ස් රියලයිස් කර ගැනීම සඳහා. දැන් මෙතනදිත් එයා කියලා තියෙනවා ට්‍රම්පට්ස් තුනෙන් දෙකක් ස්ටේජ් එකේ පුළුවන් තරම් පිටිපස්සට කරලා තියන්න, අනිත් එක ස්ටේජ් එකට දුරින්, ඒ කියන්නේ ඔෆ් ස්ටේජ් තියන්න කියලා. ඊට පස්සේ මේ මූව්මන්ට් එකේ තවත් එක විශේෂ අයිඩියා එකක් එනවා. මේක මේ සිම්ෆනි එකට එන්නේ අර අපි කලින් කතා කරපු ලීඩයින්ස් ෆාරෙන්ඩින් ගෙසෙල්ලෙන් සොන්ග් සයිකල් එකේ සොන්ග් එකකින්. මේ තියෙන සොන්ග් එක මේ තියෙන එක සිම්ෆනි එක පාවිච්චි කරලා තියෙන හැටි. ඊට පස්සේ මේ තීම් එක තවදුරටත් ඩිවලොප් කරනවා. මේ සිම්ෆනිස් වල සමහරක් වෙලාවට ඒ වගේ ඩෙස්ටිනේෂන් එක ගැන, අන්තිම අරමුණ ගැන හින්ට් එකක් දීලා තියෙනවා ඕපනින් මූව්මන්ට්ස් වලදී. මෙතනත් අපි අහලා බලමු. මේ සෙක්ෂන් එක ලාස්ට් මූව්මන්ට් එකේ ෆිනාලේ එකේදී තමයි රියලයිස් වෙන්නේ. Thank you.
අපි සෙකන්ඩ් මූව්මන්ට් එකට ගියොත් එහෙම මෙතන තියෙන ෆෝක් ඩාන්ස් එකක් ලෙන්ඩ්ල ඩාන්ස් එකක් ලෙන්ඩ්ල කියලා කියන්නේ ඔස්ට්‍රියාවට ආවේනික ෆෝක් ඩාන්ස් එකක් මූවමන්ට් එක තියෙන්නේ ඩෙත් මරණය සහ මිනිස්සු ඒකට දක්වන ආකල්ප රියැක්ට් කරන විදිහ ඒ ඕපනිං එක අහල පුරුදු ගතියක් තේරුණාද මෙතන තියෙන්නේ ෆ්‍රේර ජාක කියන ප්‍රසිද්ධ ළමා ගීතය මෙතනදි මාල මේක ටිම්පනි සහ සෝලෝ ඩබල් බේස් එකක් පාවිච්චි කරලා ඉතාම භයානක විදිහට හරවලා තියෙනවා මේ මූව්මන්ට් එකට තවත් එක ඉන්ෆ්ලුවන්ස් එකක් තමයි හන්ටර්ස් ප්‍රොසෙෂන් කියන ළමා කතාව මෙතනදි කියන්නේ හන්ට නැත්නම් දඩයක්කාරයා මැරිලා ඒ හන්ටව කැලේ ඉන්න සත්තු විසින්ම කොෆින් එක දාගෙන අරගෙන යනවා ඒ වගේම එයා මැරුණ නිසා සත්තු අඬනවලු සමහර මිනිස්සු ඉන්නවා මොනහරි දෙයක් වුණාට පස්සේ ඉතාම පොඩි වෙලාවක් විතර ඒ දේ මතක තියෙන්නේ ඊට පස්සේ ආපහු පරණ විදියටම යනවා ඉතින් ඒ කාලෙත් මිනිස්සු ඉඳලා තියෙනවා කවුරු හරි කෙනෙක් මැරුණාට පස්සේ ඒ සෙරමනි එකේදී අඬනවා ඊට පස්සේ පැය කීපයක් යන කලින් ටැවර්න් එකට ගිහිල්ලා බීලා නටනවා ඉතින් මේ මිනිස්සුන්ගේම ස්වභාවය උපහාසයට ලක් කිරීමක් මේ මූව්මන්ට් එක ඇතුළත වෙලා තියෙනවා ඒක අපිට මේ ට්‍රාන්සිෂන් එකෙන් හොඳට තේරෙනවා ඊට පස්සේ අපි අන්තිම මූව්මන්ට් එකට යනවා
මෙතන පෙන්නන්නේ අපේ හීරෝ නැත්නම් වීරයා කරදර මැඩගෙන ජයග්‍රහණය කරන්න තියෙන ස්ට්‍රගල් එක තමයි මෙතනින් පෙන්නන්නේ. මෙතන හොඳට ඇහුවොත් එහෙම ප්‍රධාන මෝටිව්ස් දෙකක් අහන්න හම්බෙනවා. පළවෙනි එක මේ පල්ලෙහාට එන ඩවුන්වර්ඩ් මෝෂන් එක. මේකෙන් සිම්බලයිස් කරන්නේ ජීවිතේ අපි පල්ලෙහාට ඇදලා දාන්න උත්සාහ කරන ස්වභාවය ගැන. අනිත් එක මේ ඉහළට යන මෝටිව් එක. මේකෙන් පෙන්නන්නේ අපි විසින් ඉස්සරහට යන්න දක්වන උත්සාහය. මෙතන දිගටම මේ මෝටිව්ස් දෙකේ ස්ට්‍රගල් එක අපිට අහන්න හම්බ වෙනවා. අපි මේ මූව්මන්ට් එකේ අන්තිම හරියට ගියොත් එහෙම අපිට පේනවා අපි අර ඉස්සරහට යන්න දක්වපු උත්සාහය ජයග්‍රහණය කරලා තියෙනවා කියලා. ඩාක් පැසේජ් එක පහු කරගෙන අපි අර කලින් කතා කරපු අප්වර්ඩ් මෝටිව් එක එළියට එනවා. පස්සේ මෙතන අපිට පේනවා මාල තවත් අලුත්ම අයිඩියා එකක් ගෙනලා තියෙනවා වගේ. නමුත් ඇත්තටම මේක ආවේ කොහෙන්ද? ඒක ආවේ අපි සිම්ෆනිගේ ඕපනින් එකේ. ඒ මෝටිෆ් එකම දැන් කන්වර්ට් වෙලා තියෙනවා.
මේ විදිහට ෆස්ට් සිම්ෆනි එක ජයග්‍රහණයකින් අවසන් වෙනවා. අපි සෙකන්ඩ් සිම්ෆනි එකට යමු. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක දිහා බැලුවොත් එහෙම මාල මුලින්ම කම්පෝස් කරන්න මේ සිම්ෆනි එකේ ෆස්ට් මූවමන්ට් එක. මුලින්ම තනි වර්ක් එකක් හැටියට තමයි මේ ෆස්ට් මූවමන්ට් එක කම්පෝස් කරන්නේ. මේක ටයිටල් කරලා තිබන්නේ ටෝටන් ෆයර්. ඒ කියන්නේ ෆියුනරල් රයිට්ස්. මාල මේ මූවමන්ට් එක කම්පෝස් කරලා ඉවරලා ඒක අරගෙන යනවා හාන්ස් ෆොන් බියුලෝ. ඒ කාලේ හිටපු කන්ඩක්ටර් කෙනෙක් හම්බුර්ග් ඔපෙරේකේ සහ බර්ලින් ෆිලාමොනික් එකේ මේ කන්ඩක්ටර් ගොඩක් අලුත් කම්පෝසර්ස්ලට උදව් කරලා තියෙනවා. ඉතින් එයාලගට අරගෙන යනවා මේ වර්ක් එක ප්ලේ කරලා පෙන්නන්න. එතනදී මාල මේ මූවමන්ට් එකේ ඕපනින් එක ප්ලේ කරන්න පටන් ගත්ත ගමන් ඒ හාන්ස් ෆොන් බියුලෝ කියන කන්ඩක්ටර් එයාගේ අත් දෙකෙන් කන් දෙක වහගෙන තියෙනවා. මාල මේක ප්ලේ කරලා ඉවරනාට පස්සේ ආර් කන්ඩක්ටර්කින් අහලා තියෙනවා කොහොමද වර්ක් එක කියලා. එතකොට එයාගේ රිප්ලයි එක වෙලා තියෙන්නේ මේකට මියුසික් කියලා කියන්න පුළුවන් නම් මම මියුසික් ගැන මොකුත්ම දන්නේ නැහැ කියලා. තවත් කියලා තියෙනවා මේකත් එක්ක බලද්දි වාග්නගේ ට්‍රිස්ටාන් හයිඩන් සිම්ෆනි එකක් ගන්නට වැටෙනවා කියලා කියලා තියෙනවා. ඉතින් මේ රිමාර්ක් එකෙන් පස්සේ මාල ටිකක් ඩිස්කරේජ් වෙලා තියෙනවා කම්පෝස් කරන්න. කොච්චර මේක ඇෆෙක්ට් වුණාද කියලා කිව්වොත් එමේ යට අවුරුදු 6ක් යනකම් මේ සිම්ෆනි එක ගැන කිසිම අයිඩියා එකක් ඔලුවට ඇවිල්ලා නැහැ. අවුරුදු 6කට පස්සේ අර කලින් කිව්ව හාන්ස් වන් බියුලෝ කියන කන්ඩක්ටර් මැරිලා තියෙනවා. එයාගේ මෙමෝරියල් සර්විස් එකටත් මාල ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී චර්ච් එකේ උඩ තට්ටුවේ ඕගන් ලොෆ්ට් එකේ චිල්ඩ්‍රන්ස් ස්කෝය එකක් ක්ලොප්ස්ටොක්ගේ අවුෆෙරස්ටේන් කියන හිම් එක සිං කරලා තියෙනවා. මේ හිම් එක සිං කරනකොටම මාල කියලා තියෙනවා එයාට වර්ක් එක අකුණක් ගැහුවා වගේ එයාට පේනෙන්න පටන් ගත්තා කියලා. ඒ වෙලාවේ තමයි අවුරුදු 6ක් ගියාට පස්සේ අර කම්පෝසිං බ්ලොක් එක නැති වෙලා ගියේ මාලගේ. අවුෆෙර් ස්ට්‍රේන් කියන්නේ රෙසරෙක්ෂන්. මේක තමයි එයාගේ සෙකන්ඩ් සිම්ෆනි එකට පාදක වුණේ. මරණයෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් මේ ෆස්ට් මූවමන්ට් එක පටන් ගන්නෙම මරණයෙන්. අපේ අර ෆස්ට් මූවමන්ට් එකේ ජයග්‍රහණය කරපු හීරෝ සෙකන්ඩ් සිම්ෆනිගේ ෆස්ට් මූවමන්ට් එකෙම මැරෙනවා. ෆස් මූවමන්ට් එකට පස්සේ ඊළඟ මූවමන්ට් එක ආපහු තියෙන්නේ ලෙන්ඩ්ල මූවමන්ට් එකක්. මේ මූවමන්ට් එක ගැන කිව්වොත් එහෙම මැරුණාට පස්සේ ජීවිතේ වුණ හොඳ දේවල් ගැන ආපහු හැරිලා බැලීම නොස්ටැල්ජික් ෆීලිං එකක් වගේ තමයි තියෙන්නේ.
තර්ඩ් මූමෙන්ට් එකෙන් රිප්‍රසන්ට් කරන්න ජීවිතය තිබුණ නරක දේවල්. මේ මූවමෙන්ට් එකට අපි අර කලින් කතා කරපු වුන්ඩ හෝන් සයිකල් එකේ සොන් එක කාපු පාදක වෙනවා. ඒ සොන් එකේදී කියන්නේ සේන්ට් ඇන්තනි තමන්ගේ චර්ච් එකට ගිහිල්ලා තියෙනවා දේශනාව කිරීම සඳහා. එතකොට කවුරුත් මිනිස්සු ඇවිල්ලා නැහැ චර්ච් එකට. ඒක නිසා එයා චර්ච් එක පිටිපස්ස තිබුණ ගඟට ගිහිල්ලා තියෙනවා. ගඟලකට ගියාට පස්සේ ගඟේ හිටපු මාළු කකුළු හැමෝම ඇවිල්ලා තියෙනවා මෙයාගේ දේශනය අහන්න. ඒ හැමෝම සාවධාන වහගෙන ඉඳලා අනිත් පැත්ත හැරුණ ගමන් ආයෙත් සැරයක් මාළු හිටපු විදිහටම කකුළු හිටපු විදිහටම පීනලා ගිහිල්ලා තියෙනවා. මේකෙන් රිප්‍රසන්ට් කරනවා අපි අතරත් ඉන්න සමහර මිනිස්සු. අවවාදයක් දුන්නම ඉතා හොඳින් අහගෙන ඉන්නවා. ඊට පස්සේ කිසිම දෙයක් එකෙන් ගන්නෙ නැහැ. හිටපු විදිහටම ආපහු සැරයක් යනවා. මූමෙන්ට් එකෙන් රිප්‍රසන්ට් වෙන්නේ මිනිස්සු අපේ තියෙන විවිධ විශ්වාස ආගමික වෙන්න පුළුවන් විවිධ මතවාද වෙන්න පුළුවන්.
Der Mensch liegt im größten Ort, der Mensch liegt im größten Pein. Je liebe Mächt ich im Himmel sein. Mithana Theruma Gattut, humanity is in great need, humanity is in great pain. I would rather be in heaven. Manusha Vargya තම ලොකු කරදරයක වැටලා ඉන්නේ. මේකට වඩා දිව්‍ය ලෝකේ ඉන්න පුළුවන් වුණා නම් හොඳයි. Ich bin von Gott und will wieder zu Gott. I am from God and I will return to God. මම පැවතගෙන ඉන්න දෙවියන්ගෙන් මම ආපහු යන්නේ දෙවියන් ළඟට. අපි පස්වෙනි නැත්නම් අන්තිම මූව්මන්ට් එකට යමු. කතෝලික ආගමේ සහ සාහිත්‍යයේ කියනවා ජජ්මන්ට් ඩේ එකක් ගැන. මේ අවසාන දවසේ දෙවියන් ඇවිල්ලා තෝරනවා කවුද ස්වර්ගයට යන්නේ කවුද අපායට යන්නේ කියලා. ඉතින් මේ මූව්මන්ට් එක පුරාවටම වැඩි හරියක් තියෙන්නේ මෙන්න මේ ජජ්මන්ට් ඩේ එකට සූදානම. ඉලැබරේට් කරලා තමයි තියෙන්නේ. නමුත් අවසානයේදී දෙවියන් විසින් කවුද හරි කවුද වැරදි කියලා තෝරන වෙනුවට මේක කියන්නේ දෙවියන්ටත් වඩා ඉහළ විශාල කරුණාවක් ආදරයක් විසින් සියලු දෙනාම ભેදයකින් තොරව ඉහළ තලයකට රැඳිලා යනවා කියලා. පණිවිඩය මේ එන්ඩිං එකේ මියුසික් වලින් අපිට ගොඩක් හොඳට පැහැදිලි වෙනවා.
ඊළඟට අපි තර්ඩ් සිම්ෆනි එකට යමු. මාලගේ තර්ඩ් සිම්ෆනි එක තමයි දැනටත් ලෝකේ තියෙන දිගම සිම්ෆනි. සාමාන්‍ය පර්ෆෝමන්ස් එකකට පැයකමාරක් පැයක විනාඩි 45ක් වගේ වෙලාවක් යනවා. මේ සිම්ෆනි එකේදී මාලට ඕනේ වුණ සම්පූර්ණ ලෝකෙම තියෙන දේවල් මියුසික් වලින් ලියන්න. ඒක වෙලාවක කියලා තියෙනවා a symphony must be like the whole world. It must embrace everything. සිම්ෆනි එකක් කියන්නේ සම්පූර්ණ ලෝකයක් වගේ වෙන්න ඕනේ. ඒකට හැමදේම අන්තර්ගත වෙන්න ඕනේ. මේ සිම්ෆනි එක ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි එක කාරණයක් තමයි මෙයා මේක ලිව්වේ කොහෙද කියන එක. සාමාන්‍යයෙන් මාලට කම්පෝස් කරන්න වෙලාව හම්බුනේ එයාගේ ඔපෙරා සීසන් එකේ ඉවර වුණාට පස්සේ එන සම හොලිඩේස් වල. මේ සෙකන්ඩ් තර්ඩ් සිම්ෆනිස් ලියන කාලේ එයා එයාගේ සමය එක ගත කරන්න තෝරගත්තේ ඔස්ට්‍රියාවල ටිකක් උතුරු පැත්තට වගේ වෙන්න සල්ස්බර්ග් කිට්ටුව තියෙන ස්ටයින්බාහ් අමටසේ කියලා ප්‍රදේශයක්. මේ කඳු ඒ වගේම වැව් වනාන්තර ගොඩක් බහුල ප්‍රදේශයක්. මෙතනේ වැව ළඟින්ම මාල හදාගන්න කම්පෝසිං හට් එකක්. මෙතන ඉඳලා තමයි එයාගේ සෙකන්ඩ් සිම්ෆනි එක තර්ඩ් සිම්ෆනි එක දෙකම ලිව්වේ මෙතන ඉඳලා. ඉතින් මේ ලියන දවස්වල එයා වැවේ පීනන්න යනවා, කඳු වල ඇවිදින්න යනවා, ෆොරෙස්ට් එකේ ඇවිදින්න යනවා. ඉතින් එයාට මේ දකින්න ලැබුණු පරිසරය නේචර් එක ගොඩක් සෙකන්ඩ් තර්ඩ් සිම්ෆනිස් වල විශේෂයෙන් තර්ඩ් සිම්ෆනි එකට ගොඩක් ඉන්ෆ්ලුවන්ස් වුණා. තර්ඩ් සිම්ෆනිගේ මූව්මන්ට්ස් හයක් තියෙනවා. මුලදී මාල මේ මූව්මන්ට්ස් එකින් එකට ප්‍රෝග්‍රෑම් එක බැගින් දීලා තිබුණා. හැබැයි පස්සේ ආයෙ අයින් කරා. නමුත් අපි මේක ස්ටඩි කරනකොට මේ ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා දැනගෙන ඉඳීම වැදගත්. ෆස්ට් මූව්මන්ට් එක තියෙන ක්‍රියේෂන් එක ගැන. අපේ ලෝකය හැදුණු හැටි. දැන් මේක ගැන ලෝකේ විවිධ මතවාද තියෙනවා. ආගමික මතවාදයේ තමයි දෙවියන් විසින් ලෝකෙ මෙවුවා කියන එක. ඊට පස්සේ අපි විද්‍යාවේදී කතා කරනවා පිපුරුමකින් නැත්නම් එක්ස්ප්ලෝෂන් එකකින් කුඩා කුඩා කොටස් වලට විශ්වය කැඩිලා ගිහිල්ලා ඒ කොටස් වලින් පෘථිවිය නිර්මාණය වුණායි කියලා. මාළ මෙතනදී පාවිච්චි කරන්නේ ඒ සයන්ස් වල කතා කරන කන්සෙප්ට් එක. මේ ඕපනිං එක අවධානයෙන් ඇහුවොත් නෝටිස් කරන්න පුළුවන් මේ ලවුඩ් සෙක්ෂන් එක රිඩියුස් වෙනවා නෝට්ස් දෙකකට. ඒකෙන් පෙන්නුම් කරන්නේ යුනිවර්ස් එක නැත්තම් විශ්වය පිපුරුණාට පස්සේ කියනවා පොඩි පොඩි කෑලි වලට විසිරලා ගියා කියලා. දැන් පදාර්ථේ නැත්තම් මැටර් වල කුඩාම කොටස් ගැන අපි විද්‍යාවේදී කතා කරනවා. ඇටම්ස් එතනින් එහාට ගියාට පස්සේ ඉලෙක්ට්‍රෝන්ස් ප්‍රෝටෝන්ස් එතනනුත් එහාට ගිහිල්ලා අපි කතා කරනවා වේව්ස් ගැන, පදාර්ථේ තරංග ආකෘතියක් ගැන, ඔසිලේෂන්ස්. ඒ තරංග ස්වභාවය තමයි මේ නෝට්ස් දෙකෙන් පෙන්වන්නේ. මේකෙම ඉස්සරහට යද්දී ඊළඟට එන මේ සෙක්ෂන් එක අපිට ඇහුවොත් එහෙම ඉමේජින් කරන්න පුළුවන් පෘථිවිය මත Earth එකේ ජීවය නැත්නම් life එක පටන් ගත්ත හැටි.
සෙකන් මූවමන්ට් එක මාලා ටයිටල් කරලා තිබුණේ What Flowers in the Forest Tell Me මල් ශාකගෙන මේකට මම අර කලින් කිව්වා වගේ එයා කම්පෝස් කරනකොට හිටපු පරිසරය ගොඩක් බලපෑවා මේ වර්ක් එකට මූවමන්ට් එකේ තියෙන්නේ What Animals in the Forest Tell Me සත්තු ගැන. ඒත් මේ මූවමන්ට් එකේදී සාමාන්‍ය පරිසරයේ තියෙන සිද්ධියක් විස්තර කරනවට වඩා එතනින් එහාට ගිය තේරුමක් අපිට ලබා දෙනවා. මුලින්ම මේ මූවමන්ට් එකට පාදක වෙලා තියෙන්නේ ආපහු වුන්ඩර්හෝන් සයිකල් එකේ සොන්ග් එකක්. මේ සොන්ග් එකේදී කියන්නේ කුකූ බර්ඩ් එයා මැරිලා දැන් කවුද අපිව හැරවන්නේ කියලා කැලේ ඉන්න සත්තු කතා වෙනවා. එතකොට කියනවා ප්‍රශ්නයක් නැහැ නයිටින්ගේල් ඉන්නවා එයා අපිව හැරවයි කියලා. ඕපනින් එක අපි ඇහුවොත් එහෙම මේ සතුන් අතර වෙන සංවාදයේ ඒකේ ඒ විදිහටම අපිට ඉමේජින් කරන්න පුළුවන්. ඒත් මූව්මන්ට් එක මැදට යනකොට විශේෂ දෙයක් වෙනවා. අපිට අහන්න හම්බෙනවා පෝස්ට් හෝන් සෝලෝ එකක්. පෝස්ට් හෝන් එක කියන්නේ ෆ්‍රෙන්ච් හෝන් එකේ හැඩයේ තියෙන පොඩි ඉන්ස්ට්‍රුමන්ට් එකක්. මේක ඒ කාලේ පෝස්ට්මන්ලා තැපැල්කරුවෝ පාවිච්චි කරලා තියෙනවා ගොඩක් මේ ඒගොල්ලෝ පෝස්ට් ඩිලිවරි කරද්දි. මෙතනදී එයා දකින පින්තූරේ තමා පෝස්ට්මන් කෙනෙක් කැලයක් මැදින් යද්දි එයා දකිනවා එයාගේ යාළුවෙක් මැරිච්ච තැන ග්‍රේව් එක. එයා එතන ඉඳගෙන මේ හෝන් කෝල් එක ප්ලේ කරනවා. ඒකල එයා හිතින් හිතන එයාගේ යාළුවා දිව්‍ය ලෝකේ ඉඳලා එයාට රෙස්පොන්ඩ් කරනවා කියලා. දැන් අපි හිතන්න පුළුවන් මොකද්ද මේ සත්තුන්ගේ මූව්මන්ට් එක මැද්දේ පෝස්ට්මන් කෙනෙක් තැපැල්කාරයෙක් කරන්නේ කියලා. හැබැයි අපි පරිසමෙන් බැලුවොත් එහෙම මේ සිද්ධි දෙකටම පොදු එක දෙයක් තියෙනවා. ඒක තමයි මරණය ඩෙත්. අතනදී කුකූ බර්ඩ් මැරිලා ඉන්නා මෙතන පෝස්ට්මන්ගේ තැපැල්කාරයාගේ යාළුවා මැරිලා ඉන්නවා. මෙතනදී මාල සංසන්දනය කරන්න මේ පද්ධති දෙකේ මරණය සඳහා දක්වන රියක්ෂන් එකේ වෙනස. දැන් මේ සතුන්ගේ සිනාරියෝ එක ගත්තොත් එහෙම එක ජීවිතයක් නැති වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඒක රිප්ලේස් කරන්න කවුරු හරි ඉන්නවා. එතනදී අදාළ කෙනාගේ නොනු කාර්ය වැඩේ ගැන විතරයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ. කෙනා ගැන නෙමෙයි. නමුත් මේ පෝස්ට්මන්ගේ කතාවේදී එයා එයාගේ මැරිච්ච යාළුවා වෙනුවෙන් දුක් වෙනවා. එයා මැරුණ එකේ අඩුවක් තියෙනවා. මෙන්න මේ සංසිද්ධි දෙක තමයි මේ මූව්මන්ට් එකේදී කම්පෙයා කරලා තියෙන්නේ. සත්තු විතරක් නෙමෙයි මිනිස්සු අතරෙත් මේ මත දෙකම දරන මිනිස්සු ඉන්නවා. මාල කියලා තියෙන මේ පෝස්ට් හෝන් ප්ලේවත් ඔෆ් ස්ටේජ් තියන්න කියලා.
ඊළඟ මූවමන්ට් එකේ ටයිටල් එක මිට නාක්ට් කියන්නේ මිඩ් නයිට් මේකේ ටයිටල් එක තියෙන්නේ what humanity tells me මනුෂ්‍යත්වය මේ මූවමන්ට් එකේ ඇල්ටෝ සෝලෝ සිංගර් කෙනෙක් සිං කරනවා මේකට පදනම් වෙලා තියෙනවා නීච් එයා 19 ශතවර්ෂයේ හිටපු ෆිලොසොෆි කෙනෙක් කියන්නේ දාර්ශනිකයෙක් එයා ලිව්වා ආල්සෝ ස්ප්‍රාහ් සරතෝසර කියන පොතේ ටෙක්ස්ට් එකක් පාදක වෙලා තියෙනවා මේ මූවමන්ට් එකේදී කතා කරන්නේ කම්පැරිසන් එකක් සාමාන්‍ය මිනිසුන්ට ඇති වෙන ප්‍රශ්නයක් වඩාත් ගැඹුරු සෆරින්ද නැත්නම් ජෝයිද කියන එක. ඒ කියන්නේ දුක් විඳීමද නැත්නම් සතුටද ජීවිතේ වඩාත් ගැඹුරු කියන එක. මේ ටෙක්ස්ට් එකේදී නීච කන්ක්ලූෂන් එකට එන්නේ ජීවිතේ ජෝයි නැත්නම් සතුට වඩා ගැඹුරුයි වඩා ප්‍රොමිනන්ට් කියලා. මොකද දුක් විඳීමෙන්ම කෙලවර වෙනවා කියන අදහසින්. ඊළඟ මූවමන්ට් එක තියෙන්නේ what angels in the heaven tell me. මේක ගොඩක් ලයිට් මූවමන්ට් එකක්. මේකේ කෝරස් එකක් පාවිච්චි වෙනවා children's choir එකක්. ළමයින් සහ ඊට අමතරව තව female voices තියෙන choir එකක් විතරක් පාවිච්චි වෙනවා. මේ මූවමන්ට් එකේ සමහර melodic thematic material fourth symphony එකත් එක්ක connection එකක් දක්වනවා. අපිට ඒක fourth symphony එක ගැන කතා කරද්දී ඉගෙන ගන්න පුළුවන්. අන්තිම එහෙම නැත්නම් 6 වෙනි මූව්මන්ට් එක ගැන කතා කරනවා නම් මේකට මාල ටයිටල් එක දුන්නේ what love tells me ආදරය සහ කරුණාව. මේ මූව්මන්ට් එකේ ස්කෙචස් වල මාල පොඩි වාක්‍ය දෙකක් ලියලා තියෙනවා. Father see and the wounded mind kind face and lust for Lauren sign father look upon my wounds let no creature be lost. කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා වගේ තේරුමක් තමයි මේ වාක්‍ය දෙකේ තියෙන්නේ. මේක ඇත්තටම ප්‍රාර්ථනාවක් වගේ. මූව්මන්ට් එක පටන් ගන්න ස්ට්‍රිං කොරාල් එකෙන්
අපි මූව්මන්ට් එකේ අන්තිම හරියට ගිහින් බලමු. මාල මුලදී කල්පනා කරා මේ සිම්ෆනි එකට තව එක මූව්මන්ට් එකක් ඇඩ් කරන්න. නමුත් එයා අදහස වෙනස් කරගත්තා. ඒ 3rd සිම්ෆනි එකට එකතු වුණේ නැති මූව්මන්ට් එක තමයි එයාගේ ඊළඟ 4 වෙනි සිම්ෆනි එකට පාදක වුණේ. අපේ ඊළඟ සෙෂන් එකේදී අපි 4th සිම්ෆනි එක ගැන විස්තර සහිතව සාකච්ඡා කරමු.